ස්නේක් ගාඩියන් YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනා ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද දවසේ සුවිශේෂ වීඩියෝ එකක් තමයි ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා මීට කලින් බලන්න ඇති උග්‍ර විස තිත්පොළඟෙක්ගේ සහ නාගයෙකුගේ විස මිනිස් රුධිරයත් සමග එක් කරලා පරීක්ෂණාත්මකව ඉදිරිපත් කරපු වීඩියෝ එක. ඉතින් ඒ තුලින් තිත්පොළඟාගේ සහ නාගයාගේ විස මිනිස් රුධිරයට බලපාන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ඔයාලා ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද දවසේ මම සූදානම් වෙන්නේ ඉන්දියන් ක්‍රේට් එමත් නැත්නම් තෙල් කරවලාගේ විස සමග මිනිස් රුධිරය එකතු කර බැලීමටයි. ලංකාවේ උග්‍ර විසම සර්පයා තෙල් කරවලා බව බොහෝ දිනක් දන්නවා. තෙල් කරවලා යම් පුද්ගලයකට දෂ්ට කළ පසු ඇත්තටම සර්පයා දෂ්ට කර බවක් හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. දෂ්ට කිරීම සිද්ධ වෙන්නේ බොහෝ විට රාත්‍රී කාලයේදී. දැන් නම් ඇත්තටම තෙල් කරවලුන්ගේ දෂ්ට කිරීම බොහොම විරලයි. නමුත් ගම්බද ප්‍රදේශවලද තෙල් කරවලුන්ගේ දෂ්ට කිරීම නිසා බොහෝ දෙනා මිය ගිහින් තියෙනවා. ඉතින් තෙල් කරවලා නිසාචර සර්පයෙක් නිසා රාත්‍රී කාලයේදී තමයි මෙයාගේ දෂ්ට කිරීම සිද්ධ වෙන්නේ. බොහෝ දෙනා නිදි පැදුරේදී මෙම තෙල් කරවලාගේ දෂ්ට කිරීමට ලක් වෙලා තියෙනවා. එමත් නැතිනම් තමන් නිදා ගන්න ඇඳේ කොට්ටයට සහ මෙට්ටයට එම නැත්තම් නෙට් එකේ දැල අතර රැඳිලා ඉඳලා ඇතැම් අයට තෙල් කරවලුන්ගේ දෂ්ට කිරීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් තෙල් කරවලෙක් දෂ්ට කරාම බොහෝ දෙනෙකුට වේදනාවක් දැනීම ඉතාම අඩුයි. සමහර අයට වේදනාවක් ඇති වෙනවා. ඒත් එකම කිසිම මතු පිටින් දෂ්ට කරපු ස්ථානීය රුධිරයේ වහනය වීමක් හෝ ඉදිමීමක් හෝ සමහර අයට දක්නට ලැබෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය ඉදිමුමක් සමහර අයගේ දක්නට ලැබෙනවා. කෙසේ නමුත් මේ දෂ්ට කිරීම සිදු වෙන්නේ නින්දදී නිසා ඒ පුද්ගලයා මරණයට පත් වෙන්නේ කොයි අවස්ථාවකද කියන දේ තාමත් ප්‍රශ්නයක්. ඉතින් ගම්වල මිනිස්සු කියනවා නිදි මාපිලා දෂ්ට කරලා තමයි මේ පුද්ගලයා මරණයට පත් වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ මාපිල් පවුලේ අය අයත් වෙන්නේ සුළු විස කාණ්ඩයට. මාපිලෙක් දෂ්ට කරාට කිසිම කෙනෙක් මරණයට පත් වෙන්නේ නැහැ. යම් පුද්ගලයෙක් රාත්‍රී කාලයේදී සර්ප දෂ්ටණයකට ලක් වෙලා උදෑසන වෙනකොට මිය ගිහින් තියෙනවා නම් බොහෝ විට තෙල් කරවලාගේ දෂ්ට කිරීමෙන් තමයි ඒ මරණය සිද්ධ වෙලා තියෙන්නේ. තෙල් කරවලේ යම් පුද්ගලයෙකුට දෂ්ට කළ පසු ඒ පුද්ගලයාගේ හැසිරීම මොන වගේ වෙයිද? එහෙම නැත්නම් තෙල් කරවලාගේ විස ඒ පුද්ගලයාට කෙසේ බලපායිද කියලා තහවුරු කර ගැනීමට තමයි අද මේ වීඩියෝ එක ඔයාලට ගෙනහැර දක්වන්නේ. ඉතින් අපි බලමු තෙල් කරවලාගේ විස මිනිස් රුධිරයට බලපාන්නේ කොහොමද කියලා. මගේ මේ අතේ ඉන්න අයියේ දවසේ අල්ලගත්ත තෙල් කරවලා. ඉතින් මෙයා සාමාන්‍ය පරිණත වෙච්ච තෙල් කරවලේ. තෙල් කරවලාගේ සාමාන්‍ය කුඩා කාලයේදී සහ වර්ධනය වෙන අවස්ථාවේදී මෙයාගේ මේ ශරීරයේ හරහා තියෙන සුදු ඉරි රටා හොඳට පේන්න තියෙනවා. නමුත් මෙයාගේ දැන් ඒ සුදු ඉරි රටා ක්‍රමක්‍රමයෙන් මැකෙමින් තමයි පවතින්නේ. මෙයා තවත් පරිණත වීමත් සමග, ඒ කියන්නේ මෙයා තව වයසට යෑමත් සමග මේ සුදු ඉරි සම්පූර්ණයෙන් මැකිලා යනවා. ඒත් එක්ක මෙයාගේ අපිට මේ සර්පයා එතකොට අපිට පහසුවෙන් හඳුනා ගන්න වෙන්නේ මෙයාගේ පිටකොන්ද දිගේ තියෙන සදාස්රාකාර කොළර පේලිය සහ ගෙලෙන් වෙන්න වූ ශරීරයත් එක්ක සමාන්තරව පිහිටලා තියෙන හිසෙන් තමයි අතරම මේ තෙල් කරවලුන් හඳුනා ගන්න අපිට ලැබෙන්නේ. අපි දැන් බලමු මේ තෙල් කරවලාගේ විස ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට දැක ගන්න පුළුවන් මේ පරීක්ෂණය සඳහා ග්ලව්ස් දෙකක් භාවිතා කරන්න ඕනේ. ඒත් එක්කම රුධිරය ලබා ගන්න විස බීජ හරණය කරන්න ඕනේ. ඊළඟට රුධිරය විස සමග මිශ්‍ර කරලා ස්වභාවය පෙන්වීම සඳහා ප්ලේට් එකක් පාවිච්චි කරන්න ඕනේ. සහ රුධිරය ලබා ගන්නට අවම මිලිලීටර් 20කවත් ධාරිතාවයක් තියෙන සිලින්ජර් එකක් ඕනේ. ඒත් එක්කම විස ලබා ගන්න තවත් කුඩා ප්‍රමාණයේ සිලින්ජර් එකක් ඕනේ. සහ විස ලබා ගන්නට මේ ආකාරයෙන් සකස් කරපු ටියුබ් එකක් ඕනේ. විස රහිතව ලේස් වල ස්වභාවය පෙන්වීමට වෙනත් හිස් කප් එකක් මේ විදිහට ඕනේ. අපි බලමු මේ ටික පාවිච්චි කරලා මේ පරීක්ෂණ කටයුත්ත කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ දකින්න ලැබෙන්නේ ලංකාවේ ඉන්න උග්‍ර විසම සර්පයා තෙල් කරවලා. ඉතින් මෙයා හොඳට පරිණත වෙලා ඉන්නේ
අපි මීට කලින් දකින්න ඇතිවලා පොඩි තෙල් කරවලෙක් එයාගේ සුදු වෛරම් තියෙන ශරීරය හරහා නමුත් මේ පරිණත වුණ සර්පයාගේ ඇත්තටම ඒ සුදු ඉරි ක්‍රමක්‍රමයෙන් මැකිලා යනවා. එයා සාමාන්‍ය අඩි 4කට ආසන්න දිගකින් යුක්තයි. ඉතින් ඉතාම උග්‍ර විස සර්පයා. उत्ति मंदे तेलकार वाला अलग आता अभी बालू मु मैं आगे विषय टीका को मुदा पी लबा गन्नी केला විශේෂ ස්වල්පයක් දුවාගෙන අවසానයි අපි නාගයෙකුට එම නැත්තම් තිත්පොළඟයෙකුට සාපේක්ෂව ලොකු විස ප්‍රමාණයක් අපිට මේ තෙල් කරවලාගේ දක්නට ලැබෙන්නේ ඔයාලට ලං කරලා බැලුවොත් විස බින්දු දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් තමයි තෙල් කරවලාගෙන් අපිට වරකට ලබා ගන්න හැකියාව තියෙන්නේ නමුත් මේ විස මාත්‍රාව මොතරම් ප්‍රමාණවත් යම් කිසි පුද්ගලෙක් මරණයට පත් කරන්න එතෙක්කම තෙල් කරවලාගේ දල ඉතාම කුඩයි. අපි සාමාන්‍යයෙන් නාගයෙක්ගේ හරි තිත්පොළඟෙක්ගේ හරි විෂ දල තරමක් විශාලත්වයෙන් යුක්තයි. නමුත් මේ සර්පයාට සාපේක්ෂව කියන්නේ ශරීර ප්‍රමාණයට සාපේක්ෂව තමයි මෙයාගේ විෂ දල පිහිටලා තියෙන්නේ. ඉතින් ලොකු දිගින් යුක්ත විෂ දල දෙකක් මෙයාගේ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඉතාම තියුණු කුඩා ප්‍රමාණයේ විෂ දල දෙකක් මේ සර්පයාට පිහිටලා තියෙනවා. දැන් මේ සිලින්ඩර් එකට හරියටම මිලිලීටර් 20ක් මගේ රුධිරයේ මම ලබා ගත්තා. දැන් මේකෙන් කොටසක් තෙල් කරවලාගේ විෂ සමග මිශ්‍ර කරනු ලබනවා සහ ඉතුරු කොටස සාමාන්‍ය රුධිරයේ වශයෙන් වෙනමම තබලා බලනවා. තෙල් කරවලාගේ විෂ ඉතාම ස්වල්පයි අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන මොකද ඒ සර්පයා විශාල සර්පෙක් නෙවෙයි සහ එයාගේ විෂ විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙන්නෙත් නැහැ. ඉතින් බොහොම ස්වල්පයි සිලින්ඩරේට
පෙනින්නෙත් නැති තරම් විස ප්‍රමාණයක් තමයි එකතු කරගන්න ලැබුණේ. මිලිලීටර් 20ක් තියෙන රුධිර සිලින්ඩර් එකෙන් අපි හරියට මිලිලීටර් 10ක් එක භාජනයකට වෙන් කරගමු. දැන් අපි තෙල් කරවලාගෙන් ලබාගත් විස ස්වල්පය එක් රුධිර සාම්පලයට එකතු කරලා බලමු. तेल करवलागे लबागत विश्वस्वल्पय मेम बाजनेट एमरता मेम रुद्रेतीयन बाजनेट एकतुकरणु लबुआ पैकट पशु अपि बलमु सामान्य रुद्र सांपल्य सह विश एकल्पु रुद्र सांपल्य अतर विनस मनोवागेद कियला मे तीयन्ने किसी वक एक नोकर बाजनेट गत सामान्य रुद्रे अपि बलमु मेके स्वभावे कोहमद कियला अतर मेक सामान्य मट्टमेम तीयन किसीवाक मेकट मिश्रवेला कटगेहून लेकोट अभी मेहम दिन पुलवा ये मे वारे किसी वेसाने रतुपाट पेनम तीयना मे लेवल मे तीयनी तेल करवलागे विष इकू रुद्र बाजनी अभी बलमु मेके पाट मेता मे रुद्र मनवागे विनाशी मेकट लकला कीला मेती सामान्य किसी वक एक नोकरपु रुद्रे मेती तेल करवलागे विष मिश्र उन रुद्रे बला मे देखे पेहय इताम विना मेक तद कलुपाट युक्त मेक इताम रक्तवर्णी युक्त इक मेके हिमोग्लोबिन प्रमाण ये विधिम तीयन एन सता मे रक्तवर्णी तीय नमूत मे तेल करवलागे विष इक्न रुद्रे हिमोग्लोबिन विनाश वेला तीयन इन सता मे කළුපාට වර්ණින් යුක්ත වෙන්නේ ඊළඟට මෙහි රුධිරයේ ඝනත්වය විනාශ වෙලා තියෙන. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍ය රුධිරයක සාම්පල් එකේ බැලුවාම යම් ප්‍රමාණයක රුධිරයේ ඝනත්වයක් තියෙනවා. නමුත් මේකේ එහෙම ඝනත්වේ නෑ. අර හිමොග්ලොබින් විනාශ වෙලා සාමාන්‍ය මේ ජලය ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඝනත්වයේ අඩු ස්වභාවයක් තමයි මේකේ දක්නට ලැබෙන්නේ. තෙල් කරවලාගේ විස නියුරොටොක්සින් කියන විස කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. එනිසා තමයි මේ රුධිරය කළු පැහැයට වර්ණ ගැන්වෙලා තියෙන්නේ. තෙල් කරවලාගේ විස බලපානු ලබන්නේ පුද්ගලිකුගේ ස්නායු පද්ධතියට සහ ස්නායු පේශි පද්ධතියට. ඉතින් ඒ වගේම ශ්වසන පද්ධතියත් අවහිර වෙනවා තෙල් කරවලා දෂ්ට කිරීම නිසා. ඉතින් ඒ නිසා තමයි බොහෝම ඉක්මනින් ඒ පුද්ගලයා මරණයට පත්වන්න හේතු වෙන්නේ. तेल करवले खो विनत विष सर्पे दस्ट करपाम अभी पलमीम करोने इमस्ताने सबंगाला गलन जलेन उदिंग होदाहरीम ईटामतर अपिट एपुद्गिलया सीयंग इन्नवान पमना अपिट पिरिसुदु अतुर बोन्न देन्न पुलुवा एहर इन्न विन किसीवा एपुद्गिलयाट कन्न बोन्न देन्न हुंदने एनिसा बुहम इक्मनी यानी अड्डुम पै भागेकटत् वडा अड्डु कालयत् तुल දස්තකරපු පුද්ගලයා ප්‍රතිකාර සඳහා යොමු කිරීම පමණයි අපිට කරන්න තියෙන්නේ. ඔව් තෙල් කරවලේ දස්ත කරොත් ප්‍රමාද කරන්න එපා. පුළුවන් තරම් ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න. ඒට හේතුව තමයි අපිට හිතන්නත් බැරි වේගයෙන් විෂ ශරීරගත වෙන නිසා. ඉතින් ලංකාවේ ඉන්න උග්‍ර විෂ කාණ්ඩයේ පළවෙනියටම ඉන්නේ තෙල් කරවලා. ඉතින් හරිම භයානකයි. මේ සතා ඇත්තටම දස්ත කරන්නේ නැහැ. දවල් කාලේට එහෙම පේන්නත් නැහැ. रात्रि कालीट दस्त करोम अहिंसक सतेक् अट पैगुनोत् इम नेता अभी निदागा स्थानेक यटयुमग्निशा सिद्धुनोत्न
කොයිම වෙලාවකවත් මේ තෙල් කරවලා දෂ්ට කරන්නේ නැහැ. ඒ නිසා මේ සර්පයා බැරි වෙලාවත් කෙනෙකුට දෂ්ට කරොත් කල යුතු එකම කාර්ය වන්නේ පුළුවන් තරම් ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම පමණයි. ඉතින් මේ වීඩියෝ එකෙන් තුලින් මම හිතන්නේ ඔයාලා යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ ඉදිරියේදීත් ඔයාලට ගේන එන්නම් රැඳිලා ඉන්න Snake Guardian YouTube නාලිකාව එක්ක. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ දවසක්.